ජනාධිපති සහෝදරයා වෙන ජනාධිපතිලට එහෙම කියන්න බෑනේ. දැන් සයන්ස් කරපු එකෙක් ජනාධිපති වුණා කිව්වහම හිටියා සෙකන්ඩ් ඉයර් අයියා කෙනෙක් අරවින්ද කියලා. අරවින්ද දිසානායක අනුරාධපුරයේ තඹුත්තේ ගමින් තමයි ඇවිල්ලා තිබ්බේ. එහෙම මාර දේශන දෙන්නේ හරි ආසයාගෙන ඉන්නවා. මේ ෂෝට් නැකලා කතාව කරන්නේ. මෙහෙම මේ ඇඟිල්ල හැම වෙලාවෙම මෙහෙම මෙහෙම කරලා කතා කරන්නේ හරිද? පේරාදෙණිය ගියා නම් අද වෙද්දි ජීවතුන් අතර නැහැ. කැම්පස් එක පටන් ගන්න දවසේ ගිහින් බලනකොට ෆස්ට් ඉයර්ස්ලට දෙන හොස්ටල් එක ෆුල් ෆිල් වෙලා. ඊට පස්සේ දැන් මට හොස්ටලු තෝණිමයිනේ. ඊට පස්සේ කිව්වා සෙකන්ඩ් ඉයර්ස්ලගේ හොස්ටල් එකේ ඉඩ තියෙනවා බලලා දාන්න කමක් නැද්ද කියලා. මකර කටට වැටෙනවා වගේ වැඩක් නේ ඒක. සෙකන්ඩ් ඉයර්ස්ලගේ හොස්ටල් එකේ කාමරයකට යන එක නේ ඒක තමයි. වෙන කරන්න දෙයක්වත් නැහැ නේ ඉතින් ආ කිව්වා. ඒකේ කාමර තියෙනවා. ඒ කාමරයක සාමාන්‍ය 6 දෙනෙක් විතර ඉන්නවා. තියෙන්නේ මෙහෙම මේ මෙම යට ඇඳයි යපා උඩ ඇඳයි වම්. ඒකට ගියාපුවාම ඒකේ 5 දෙනෙක් හිටියයි 5 දෙනාගෙන් අපි දෙන්නයි ෆස්ට් ඉයර්ස්ලා. අනිත් අය ඔක්කොම සෙකන්ඩ් ඉයර්ස්ලා. නාන් එතකොට තමයි හිටියා සෙකන්ඩ් ඉයර් අයියා කෙනෙක් අරවින්ද කියලා. අරවින්ද දිසානායක. හැබැයි මාර ලස්සනට කතා කරන්න පුළුවන්. ඒ කතා හරිම ලස්සනයි. හරි ගොඩක් වෙලාවට මේ කැම්පස් එකේ වැඩ කළේ ෆිසික්ස් ඩබල් මැස් ප්‍රැක්ටිකල් වලට විතරයි ගියේ. තියරි කවදාවත් යන්නේ. එයා වෙන වෙන වැඩ, දේශපාලන වැඩ. අනුරාධපුරයේ තඹුත්තේ ගමින් තමයි ඇවිල්ලා තිබ්බේ. මට හැම වෙලාවෙම කියනවා මල්ලි උඹලා අපි ඈත ගම්වල ආපු දුක් විඳපු මිනිස්සු. එහෙම මාර දේශන දෙන්නේ හරි ආසයාගෙන ඉන්න. සමහර වෙලාවට කැන්ටින් එකේ මේසෙ උඩ නැගිටලා කතාවක් කරනවා. ඒ කතාවේ අමුතු ලස්සනක් තියෙනවා. මේ මේසෙ උඩ නැගිටලා කතාව කරන්නේ. මෙහෙම මේ ඇඟිල්ල හැම වෙලාවෙම මෙහෙම කරලා කතා කරන්නේ. හරිද? අමුතු චරිතයක්. ඒ දවස්වල ජාතික රූපවාහිනියට පත් වෙලා ආව අධ්‍යක්ෂකවරයෙක්. එයාගේ නම වසන්ත රාජා. ෆැමිල් කෙනෙක්. මෙයා කිව්වා දවසක් මොකක් හරි මේ හැකදී මං එයා LTT සාමාජිකෙක් කියලා ඔප්පු කරලා පෙන්නනවා කියලා. ඒ පාර වසන්ත රාජා ප්‍රසිද්ධ විවාදයකට කැලණි කැම්පස් එකට ආවා. ලෙනින් හෝල් එකේ හරිද දෙන්න දෙපැත්තේ විවාදයේ පැය 5කට වඩා ගියා. අන්තිමට වසන්ත රාජා කියන එක්කෙනාට කතා කරන්න දෙයක් නැතුව ගියා. මිනිහා බැලලා ගියා යන්න. හරිද? මොම්බෙලෝයකෝ මු මාර පට්ට වැඩකාරෙක් නේකෝ. මාරම ගැන කොල කෑල්ල මොකක්වත් නැහැනේ. ඔවන් ඉදාන මං හිතුවා හැබැයි මොකක් වෙයිද මට්ටමකට එයි කියලා. ඔය ඒ අපි හිටපු කාමරේ එසේ මෙසේ ලේසි පහසු කාමරයක් නම් නෙමෙයි. ඔව්. ඔය කාමරේට අරවින්දයි හම්බෙන්න නිතර ඇවිත් ගියා කෙනෙක්. එයත් එයාගෙම බැච් එකේ සෙකන්ඩ් ඉයර් එකේ. ඒ තමයි විජිත හේරත්. හරිද? ඒකට අල්ලපු කාමරේ හිටියා. එයාගේ නම මතක් වෙන්නේ නැහැ මට කොහරි. එයත් පස්සේ කාලෙක ඒ පක්ෂෙම පාර්ලිමේන්තු ගියා කෑගල්ලෙන්. එහෙනම් ඒ කාමරේම අමුතු කාමරයක්. හැබැයි මම කවදාවත් ඒ පක්ෂ දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. මගේ හොඳම යාළුවෙක් එච්චර යාළුව කෙනා අයියා කෙනෙක්. හරි? පක්ෂ දේශපාලනයට සම්බන්ධයක් තිබුණේ නැහැ. උදව් කරා මට. ඉතින් ඇත්තටම දැන් ඔහොම වෙලා කැම්පස් එකෙන් අවුට් වෙනවානේ. අවුට් වුණාට පස්සේ මම මගේ වැඩවලට ගියා. පස්සේ දවසක් පත්‍රයක තියෙනවා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපති අනුර කුමාර දිසානායක කියලා ෆොටෝ හිව් දෙක. මම යකෝ අරවින්ද අයියනේ. එතකොට තමයි මම දන්නේ ඇත්තනම ඒක නෙමෙයි කියලා. ඇත්තනම තමයි ඔය දැන් තියෙන නම. හරි? කැම්පස් එක නම අරවින්ද. අපේ රටේ මේ මෙහෙම අවුලක් තියෙනවා. කොහොමද දන දවුල? අපි කැමති එක්කෙනා ජනාධිපති නොවුනොත් අපි බලන් ඉන්නෙම ඌට කෙලවෙනකම්. හැබැයි අපිට අමතකයි මොකක් වුණාද රටට කෙලවෙනවා කියලා. රටට කෙලවුණාම පිටත් කෙලවෙනවා. ඒ තමයි ඇත්තම தත්ත්වය. ඉතින් ඒක නිසා අර අපේ රටේ තියෙනවා සමහර වෙලාවට මිනිස්සු ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක්ව ගෙනලා ජනාධිපති පුටුවෙන් තියනවා. තියලා වෙලා දැන් ඔබ කරහන්. අපි ඒ විදිහමයි. ඉතින් කොහොමද කරන්නේ? ඒ ලංකාවේ මිනිස්සුන්ට තියෙන අවුලක් ඔය. හරි. එහෙම බෑ කරන්න. ඒකට සපෝට් එක ඕනේ මිනිස්සුන්ගෙන්. කොහම වුණත් මිනිස්සු ඇත්තටම යාට අවස්ථාව දෙන්න ඕනේ. පුළුවන් නම් දෙන්න ඕනේ මේක කළා පෙන්වන්න කියලා. ඒ කියන්නේ අපි දැන් මම දැකලා නැහැ කවදාවත් මෙතෙක්කල් මේ දැන් අර අපිත් එක්ක එකට හිටපු අපේ සමාජ මට්ටමින් ඇවිල්ලා ජනාධිපති වෙච්ච කෙනෙක් මම දැකලා නැහැ. අනිත් එක ෆිසික්ස් ඩිග්‍රියක් තියෙන කෙනෙක් ජනාධිපති වුණාම කිව්වහම පොඩි අමුතු ගතියක් තියෙනවා. يعني සයන්ස් කරපු එකෙක් ජනාධිපති වුණා කිව්වහම
අරවින්ද අයියා පේරාදෙණියේ තමයි තේරිලා හිටියා. එහෙ යන්නතෝ කැලණියට හදාගෙන ආවේ. පේරාදෙණිය ගියා නම් අද වෙද්දි ජීවතුන් අතර නැහැ. ඒ කියන්නේ ආට විරුද්ධව දැඩි මේම එකක් තිබුණා. ඒ කාලේ බොහොම අමාරුවෙන් ජීවිතේ වරගෙන ගොඩ ගියපු කෙනෙක්. ඒක ඉතින් ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මම හැම වෙලාවෙම කියන්නේ හැමෝටම මිනිසුන්ට දැන් එයාටත් අවස්ථාවක් දීලා බලන්න, අවස්ථාවක් දෙන්න. බය නැතුව කියන්න පුළුවන්. දැන් වෙන මේ මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට වෙන්න ඇති නේද? ජනාධිපති සහෝදරයා. වෙන ජනාධිපතිලට එහෙම කියන්න බෑනේ. ජනාධිපති සහෝදරයා. ඔව්. ඉතින් මිනිස්සු මේ අවස්ථාව දෙන්න ඕනේ.